ආයුබෝවන් සුබ දැසනක් අපේ ජීවිතේ අපේ හදවතට දෙන්න පුළුවන් හොඳම ව්‍යායාමයේ තමයි කරුණාව දැක්වීම ඒ වගේම මමත්වෙන් තොරවීම මමත්වෙන් තොර වෙන අපේ අනිවාර්යෙන්ම ජීවිතේ තරඟකාරීත්වයෙන් ඇත්තෙනවා ඉතින් තරඟකාරීත්වය තුළ අපේ ජීවිත අපි කොතරම් හඹා යනවද ජීවිතේ ඉලක්ක වෙත. ඒ තරඟකාරීත්වයේ තියෙන හොඳ සහ නරක පිළිබඳව අපි අද සඳුන් නර්ණ තුළින් කතා බහ කරන්නට හිතුවා. ඉතින් ඒ සඳහා ඉතාමත් සුදුසුම කෙනෙක් තමයි අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. මම ඉතාමත් ආදරෙන් පිළිගන්න අපේ මැදිරියට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහ අධ්‍යාපන නිලධාරිතුමන් චාමර කරුණාරත්න මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඔව්. තරඟකාරීත්වයෙන් තොරවීම. එහෙම නැත්නම් තරඟකාරීත්වය ඇයි අපේ ජීවිතේට වැදගත් වෙන්නේ? ඇයි අපි තරඟකාරී පුද්ගලයෝ බවට සමාජයේ පත් වෙන්නේ? ඔව්. මුලින්ම අපි හැමෝම මේ වෙද්දී ලෝකයේ බිලියන 8ක් මිනිස්සු හැම කෙනෙක්ම මිනිස්සු විතරක් නෙමෙයි සතුන් ගත්තත් එහෙමයි. හැමෝගෙම අතර තරඟයක් තියෙනවා. ඔබතුමිය ආරම්භ කළා අර අපි ආත්මార్థකාමී වෙනවා. එතකොට සමහර වෙලාවට තරඟයකදී තරඟයක් හොඳයි තරඟයක් තියෙන්න ඕන ජීවිතේ ඉදිරිය අනාගතය වෙනුවෙන් තරඟයක් තියෙන්න ඕන හැබැයි අපි පරාර්ථකාමී නම් මිනිස්සු තරඟයකදී ආත්මార్థකාමී වෙනවා තමයි හැබැයි මම විශ්වාස කරන දේ තමයි අනිකව අනිකට හානියක් කරගෙන අනිකව විනාශ කරගෙන අපි යම් තරඟයක ජයග්‍රහණයක් ලබනවා නම් ඒක නිවැරදි සහ අපිට සතුටු වෙන්න බැරි ජයග්‍රහණයක් ඒක තරඟකාරීත්වය කියන එක අපි ගත්තොත් අපිට මුලින්ම ওই තරඟය කියන එක මට මගේ ජීවිතේ මුලින්ම පාසල් කාලයේදී ඇහුනේ අපි දන්න අර ඉබ්බගේ හා වගේ කතා වෙන්නේ නේ තරඟකාරීත්වය තරඟයක් අපි මුලින්ම නිකන් අත්විඳේ ඒකදී නේද ඒකේ අලුත් වර්ෂන් එකක්ත් තියෙනවා අපි එතනදී දැක්කේ සමහර වෙලාවට තරඟයකදී අපි ඕනෑමට වැඩිය අපි ගැන විශ්වාසයක් අපි කියනවා අර අපි ඔළුව උදුම්මාගෙන ඉන්නවා වගේනේ අපේ නිකන් ශක්තියින් අපේ හැකියාවන් අපේ දක්ෂතාවයන් වලදී අපි ඕනෑවට වැඩිය ඒ ගැන හිතලා අපි අපේ අනික් ප්‍රතිවිරුද්ධ තරඟකරුවා ගැන නොසලකා හැරීමේ ප්‍රතිඵල විදිහට හව වරාදුනා ඉබ්බ දිනුවා අලුත් වර්ෂන් එක සුගන්ධි මම පහුගිය දවසක කියෙව්වා වර්ෂන් එකේ කීපයක් තියෙනවා ඒක තරඟකාරීත්වයට හරි වටින මේ පාඩම මේ 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 මාතෘකාවට හරිම වටින එකක් දෙවනි වතාවේදී නැවත තරඟේ තියෙනවා හාව හාවගේ දුර්වලතාවයන් එයාගේ කම්මැලිකම අලසකම තේරුම් අරගෙන දෙවනි පාර දිනනවා තුන්වෙනි වර්ෂන් එකේදී තියෙන්නේ නැවත ඉබ්බටත් ඒ ගැන පොඩි කලකිරීමක් පරාජය ගැන කලකිරීමක් ඇති වෙලා නැවත යෝජනාවක් කරනවා අපි අපි ආයෙ තරඟයක් තියමුද කියලා එතනදී වෙන්නේ ධාවන පතේ වෙනස් කරනවා ඉබ්බා සාමාන්‍යයෙන් තරඟයකදී එහෙම වෙන්න පුළුවන් අපි කියන්නේ අපි තරඟයකදී ඕනම තරඟයකදී අපි කියමු විභාගයක් හැමතැනම තරඟයන් තියෙන්නේ එතකොට මෙතනදී ඉබ්බා කරන්නේ ඥානාන්විත තරඟයේ ධාවන පතේ වෙනස් කරලා අපිට හාවට පනින්න බැරි අපි කියනවා ගංගාවක් තරඟයේ අවසන් කෙරවල එතන එතනදී හාවා තෙන්නනකන් ඉක්මනට එනවා සියලු වැරද්ද හදාගෙන හැබැයි ඒ ගඟ තරණය කරන්න බැරි වෙනවා එතකොට ඉබ්බ මොකද කරන්නේ එතෙන්ට ඇවිල්ලා ගඟ තරණය කරලා දිනනවා ඔන වර්ෂන් එකේ අන්තිමට එක මට මේත්‍රායි කියන්න ඕන උනේ තරඟයකදී අනිකව රිදවන්නේ නැතුව අනිකව විනාශ කරන්නේ නැතුව අනිකාගේ හැකියාවනොත් අගය කරලා
තරංගයක් දිනනෝ නම් එතන තමයි මා විශ්වාස කරන සතුට තියෙන්නේ. තරංගයකදී අනිකාව මම නැවත කියන්නේ අනික අපි ආත්මార్థකාමී වුණොත් ඕනාවට වැඩිය එතනින්ද සතුටක් නැහැ. අන්තිම වර්ෂන් එකේදී සුගන්ති තියෙන්නේ. මේ දෙන්න කියනවා. දැන් දෙන්නම දෙන්න තරංග දිනලා ඉන්නේ. අවසාන එකේදී කියනවා අපි දෙන්නම දෙනන්න ඕන. Right. අපි ආයේ තරංගේ තියමු. තරංගේ තියලා අර විදිහටම තරංගපතේ තියෙන්නේ ගඟ තියෙනවා. මේ විදිහටම තරංගේ. එතකොට හාව කියනවා මට ගඟ තරණය කරන්න බෑනි. එතකොට නෑ. ඔයා අපි දෙන්නට දෙන්න. මුලින්ම මාව උසන් යන්න ඕන කියලා ඉබ්බා කියනවා හාවට. ඔන්න ඉබ්බාගේ ඉබ්බා හාවගේ පිටේ යනවා ගඟ දක්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉබ්බා හාවව කරේ තියාගෙන ගඟ තරණය කරලා දෙන්නම තරංගේ දිනනවා. මා විශ්වාස කරනවා තරංගේක අවසාන ප්‍රතිඵලයි. Right. ධනාන්තක වෙන්න ඕනේ. සතුටු වෙන්න ඕනේ. ජීවිතේ පරාජය කියන එක දරා ගැනීමත් මේක විඳ දරා ගැනීමත් තරඟ කරන අපි හැමෝගෙම තියෙන්න ඕනේ හොඳ ගුණාංගයක් පරාජය දරා ගැනීම කියන එක. ඉතින් මම විශ්වාස කරනවා ජයග්‍රහණය වගේම ජීවිතේ පරාජය තරඟයකදී උරුම දෙයක්. ඒ උරුම දෙයට අපිට මූණ දෙන්න පුළුවන් නම් නිවැරදි විදියට ඒක තමයි මම විශ්වාස කරනවා ජීවිතේ ජයග්‍රහණය කියන්නේ. ඔව් චාමර කරුණාරත්න මහත්මයා ඉතාමත් වැදගත් කරුණක් අපි දන්න කතාවක් ඇසුරෙන් ඔබට පැහැදිලි කරේ. ඉතින් ඇත්තටම මේ තරඟකාරීත්වය වැදගත්. හැබැයි ඒ තරඟයෙන් ජයග්‍රහණය ලැබුවා හෝ නැළපුවා හෝ හැබැයි අපි ඒ ලබා ගන්න අත්දැකීම තමයි වැදගත් වෙන්නේ. ඒ අත්දැකීම තුලින් පුළුවන් ඔබේ ජීවිතය ඉදිරියට හැඩගස්වා ගන්න. ඔබතුමන් මං හිතන්නේ ඒක තමයි අපිට මේ ලස්සන කතන්දරයක් ඇසුරෙන් පැහැදිලි කළේ. ඉතින් මේ තරඟකාරීත්වය කියනකොට අද අපිට වර්තමාන සමාජයේ බොහෝ වෙලාවට ඇහෙනවා මේ අධ්‍යාපනය තුළ තරඟකාරීත්වයක් තියෙනවා. දරුවන් තරඟකාරීත්වයට ඇවිල්ලා පුංචි පහවසර ඉන්න දරුවා තරඟකාරීත්වයට හුරු කරලා තියෙනවා. මේ මානසිකත්වයේ දරුවන්ට දෙමව්පියෝ දීලා තියෙනවා. ඇත්තම පුංචි දරුවා තරඟකාරී විය යුතුද? නැත්නම් මේ නිර්මාණශීලී දරුවන් මගහැරෙනවා නේද මේ තරඟකාරීත්වය නිසා? තම වැදගත් රවීන්ද්‍රනාත් ටාගෝර් කියනවා ළමයා නෙළුම් මලක් හා සමානයි සෑම නෙළුම් පෙත්තක්ම ස්වාභාවිකව විවෘත වෙන්න ඕනේ. එතකොට අපි සුගන්ධේ අපි ඒක කෘතිමව අපි නෙළුම් මලක් කඩලා අපි ඒකේ පෙති ටික අපි ඒක පුපුද්දවියොත් එහෙම කළොත් ඒකේ තියෙන ප්‍රාණය ඒකේ තියෙන වායු කාලය ඒක ජීවත් වෙන කාල සීමාව සහ ඒකේ තියෙන ලස්සන නැති වෙනෝනේ. ස්වභාවිකව ඒක පිපිදෙනවා වගේ නෙමෙයිනේ කෘතිමව කළොත්. ටාගෝර් කියන්නේ ස්වභාවිකව හැම ළමයෙක්ම නිර්මාණශීලී දරුවෙක්. එයාලා එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. එතකොට ගුරුවරුන්ගේ සහ වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ කාර්යභාරය වෙන්න ඕනේ මෙන්න මේ දරුවන්ගේ තියෙන නිර්මාණශීලී හැකියාවන් හොයලා බලලා ඒවාව එයාලව දිරිගන්න එක. දැන් අපි සුගන්ධි කරන්නේ අපිට ඕන විදිහට අපේ අච්චුවලට තමයි දරුවන්ව දාන්නේ තරංකාරීතන ඔයා කිව්වා වගේ පහවසරදී. දැන් මටත් මතකයි මමත් ඉස්කෝලේ කාලේ දැන් අපිට ෆයිල් එකක් දෙන්නේ ෆයිල් එකක් දෙන්නේ කොළ කෑල්ලක් ඩෙස් එකේ තියාගෙන ලියන්න බෑනේ. එතකොට අකුරු ඇද වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත කාරණේ පර්පස් එක අරමුණ අකුරු ලස්සන පිළිවෙලකට ලියන්න. හැබැයි අපේ උගන්නනවා වහගෙන තමයි ෆයිල් එකෙන් වහගන්නවා අනේ කටපෙන්නන්න බෑ. ඒ තරංගේ හරි හරි කැතයි නේද? ඒ තරඟේ අනිකාට පෙන්වන්නේ නැතුව මං කියන්නේ අනිකාගේක බලන එක ලැජ්ජ වෙන්න ඕන එක. ඒක වෙනම එකක්. හැබැයි තරඟයේදී අපි වහගෙන අනික් කෙනාට පෙන්වන්නේ නැතුව කරන තරඟ දිනල මොකටද? එහෙම අය තමයි රාජ්‍ය ආයතන වලට ආවන් පස්සේ හැමදේම අපි කියන්නේ යටිපූට් වැඩ කරන්නේ එහෙම තරඟ දිනපු අය තමයි. දැන් අපි ගත්තොත් ඔය අපි කියන්නේ අර අනිකට පෙන්වන්නේ නැතුව ඒ අධ්‍යාපනයේ 80-90 කාලේ තිබුණේ මම විශ්වාස කරනවා දැන් නම් ඒක නැති වෙති කියලා. මම කියන්නේම කොපි කරන එක සහ අනිකගේ එක හොරෙන් බලන එක අනිකගේ දෙයක් හොරකම් කරන එක ලැජ්ජා වෙන්න ඕන එකක්. ඒක උගන්වන්න ඕනේ දරුවන්ට ලැජ්ජා වෙන්න ඕනේ. ඒබ්‍රහම් ලින්කනුත් කියනවනේ ওই කතාවේදී යාලත් කියන්නේ අර පරාජයට වැඩිය අපි කියනවා පරාජය කමක් නැහැ. හැබැයි අපි කියන්නේ අර වැරදි පිළිගන්නේ නැති එහෙම නැත්නම් බොරුවෙන් රැවැට්ටීමෙන් දිනන ජයග්‍රහණ වැඩක් නැහැ. ඊට වැඩිය ජෙනුවින් අපි කියනවා ඊට වැඩිය ගෞරවාන්විතයි පරාජය. එතකොට ශිෂ්‍යත්ව විභාගය ගත්තොත් මේ වෙද්දි නිදහස් අධ්‍යාපනයත් එක්ක දෙමව්පියෝ ඒ තරඟේ අපි හැමෝම කතා කරනවා මේක ගැනනේ කතා කරනවා සහ ළමයි එන්නම මේ තරඟෙත් එක්ක දරුවෝ විනාශ වෙලා. එතකොට ගත්තොත් ශිෂ්‍යත්ව විභාගෙන් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම 80,000ක් වගේ අසමත් වෙනවා. එතකොට මේ දරුවෝ සමහර දරුවෝ ඒ අසමත් වීමත් එක්ක
සියදිවි විහානි කරගෙන විශේෂත්වය එහෙම වුණානේ. ඔව්. එතකොට මේ මේ තරංග අසමත් වීම. මම කියන්නේ මගේ සුඟද්දී මගේ ශිෂ්‍යත්ව විභාගයේ තිබුණු ලකුණු මේ වගේ මාධ්‍ය ආයතනක කියන්නත් බෑ. ලැජ්ජයි. එතකොට මම විභාගයේ අසමත් වෙලා ශිෂ්‍යත්වය අසමත් වෙලා ෆේල් වෙලා මම ගෙදරම පස්සේ මගේ අම්මා කිව්ව මාත් දන්නවද? ඕක නෙමෙයි අන්තිම විභාග. වටේහිලි ඔක්කොම පාසා මම විතර ෆේල්. අම්මා කිව්ව ඕක නෙමෙයි අන්තිම විභාග. හොඳ විභාග තියෙන්නේ ඉස්සරහට. එතකොට මම හැමදාම කියන්නේ your best teacher is your last mistake. ඔයාගේ ජීවිතේ හොඳම ගුරුවරයා ඔයාගේ අවසන්ම රද්ද කරන්න. අපි ජීවිතේ වරදින්න පුළුවන් අපිටනේ. හැබැයි එතනින් අපි ජීවිතේ පාඩමක් ඉගෙනගෙන අපි ජීවිතේ දිනන්න ඕනේ. හරි. එතකොට ශිෂ්‍යත් විභාගේ ෆේල් වුණාන් පස්සේ දෙමව්පියෝ වැඩිහිටිය ගුරුවරු මගේ ළඟින් ඉඳලා හැමදාම මගේ අසමත් වීම වලදී මගේ ළඟින් හිටියා ඒ හැමෝම ශක්තියක් වුණා. හැබැයි දැන් කියන්නේ අන්න අල්ලපු ගෙදර එක ලකුණු 190යි උඹ ගන්න ඕනේ 195ක්. මේ තරගෙන් මොකටද සුගන්ත මම කියන්නේ රයිට්. එතන තමයි ආත්මාර්ථකාමී නිර්මාණය වෙන්නේ. ඒත් එක්ක නිර්මාණයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔය නිර්මාණය කරන ආත්මාර්ථකාමී මිනිස්සයා නිසා තමයි මේ රට මේ වෙද්දි බංකොලොත් වෙලා තියෙන්නේ. ආත්මාර්ථකාමී මිනිස්සු තමයි හැම විනය උගන්වන්න දරුවන්ට හික්මීම උගන්වන්න ශික්ෂණය උගන්වන්න එතන තියෙන්නේ එහෙම විනයවත් ශික්ෂණයක් තියෙන හික්මීමක් තියෙන දරුවෙක් රයිට්. ඒ දරුවෝ ලෝකෙ දෙනනවා. ඉතින් මං කියන්න ඕනේ අර හැම තරගයකදීම දරුවෝ හැම දරුවෙක්ම අපිට අපි බලාපොරොත්තු වෙන වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් හෝ ගුරුවරයෙක් එහෙම කරන්න බෑ. හරි යාලස් උපතින් ගේනෝ ශක්තියෙන් ටිකක් ඒව තේරුම් ගන්න ඕනේ. ඒව තේරුම් අරගෙන ළමයිව නිවැරදි විදියට තරගයකට මූණ දෙන්න එහෙම නැත්නම් මම විශ්වාස කරනවා මේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තියෙන පද්ධතිය තුළ තියෙන තරඟණක් දරුවන්ව විනාශ කරන දරුවෝ ආත්මාර්ථකාමී මිනිස්සු බවට පත් කරන තරගයක් දැන් නිර්මාණය වෙලා තියෙන මේක වෙනස් විය යුතුයි. වෙනස් නොවුනොත් මේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වේවි. ඔව් ඇත්තටම අපි පාසල් යන කාලෙත් අපේ රට සංවර්ධනය වෙමින් පවතිනවා. ඉතින් දැන් වර්තමානෙත් එහෙම අනාගතෙත් එහෙම වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනාව තියෙන්නේ අපේ හදවතේ. ඉතින් ඇත්තටම මේ දෙමව්පියෝ නේද මේ තරඟකාරීත්වයට දරුවන් යොමු කරන්නේ. දෙමව්පියෝ තුළ තියෙන තරඟකාරීත්වය තමන්ගේ තියෙන අපේක්ෂාවන් බලාපොරොත්තු දරුවන් ලවා කරගන්න යනවා. දැන් උසස් පෙළ විභාගයේදී විෂයන් තෝරගැනීමේදී අපි බොහෝ වෙලාවට දකිනවා දරුවා කැමති විෂය නෙමේ දරුවා තෝරගෙන තියෙන්නේ. දරුවා නිර්මාණශීලී සාහිත්‍යයට ලැබී නමුත් අම්මගේ තාත්තගේ දින කැමැත්ත නිසා දරුවා වෙන විෂයක් තෝරගෙන තියෙනවා. අර තරඟකාරීත්වයට හුරු කරන්න රැකියාව වෙළඳපොළේ ඉලක්ක කරලා ඒ තරඟකාරීත්වයට දරුවව හුරු කරනවා. එතකොට ඒ අර නිර්මාණශීලී දරුවව නැතිව යනවා අපිට සමහර වෙලාවට. ඔව්. නිර්මාණශීලීත්වය කියන එක තමයි මම විශ්වාස කරනවා හැම දරුවෙක්ගෙම තියෙනවා. ඒක තමයි මම කියන්නේ වැඩි දියුණු කරන්න ඕනේ. මොකද නිර්මාණශීලී මිනිස්සු හරි අඩුයි මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්. මං එක අධ්‍යාපන වේදිකාවක් කියනවා. ඒ අධ්‍යාපන වේදිකාව කියන්නේ අධ්‍යාපනයට ලෝකේ වෙනස් කරන්න බෑ. හැබැයි ලෝකේ වෙනස් කරන මිනිස්සු වෙනස් කරන්න පුළුවන් අධ්‍යාපනයට. එතකොට නිර්මාණශීලී මිනිස්සු තමයි ලෝකේ වෙනස් කරේ සුගන්ධි. ඒ නිර්මාණශීලී මිනිස්සයව තේරුම් අරගෙන එයාව හරියට කියවන්න පුළුවන් නම් රයිට් එයා හරියට තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකෙ මීට වැඩිය වෙනස් වෙනවා. එතකොට දෙමව්පියෝ වැඩ හිටිය ගුරුවරු විදිහට මම හැමදාම කියන්නේ 143ක් මේ රටේ දරුවෝ ඉන්නවා. පාසල් 10150ක් තියෙනවා. සොගන්දි මම හැමදාම ගොඩක් වෙලාවට මේ දරුවොත් එක්ක ගනුදෙනු කරන නිලධාරියෙක් රාජිනලා. එතකොට මම ගියන් පස්සේ මට දැනෙන එකක් තමයි ඇත්ත නිර්මාණශීලී දරුවෝ මේ වෙද්දි ක්ලාස් රූම් එකේ මොට වෙලා. රයිට් එයාලා මේ සමහර වෙලාවට අනවශ්‍ය විෂය කරුණුත් එක්ක දරුවන්ට හරි ලොකු බරක් මනසට. ඒක මන් දන්නේ නැහැ. ඒක හිතාගන්න බෑ. ඒක වෙනස් විය යුතුයි. වෙනස් වෙන්න ඕනේ තැන් මම විශ්වාස කරනවා. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ සුගන්ධි ඔයා දන්නෝ. ලෝකේ මිනිස් සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ වැඩිපුරම ෆින්ලන්ඩ් වල. එතකොට අපි ගත්තොත් ෆින්ලන්තේ තමයි ලෝකේ හොඳම අධ්‍යාපනය තියෙන්නේ. අධ්‍යාපනය නිවැරදි අධ්‍යාපනය කොතනද? එතන තමයි සතුට. එතකොට නිවැරදි අධ්‍යාපනය කියන්නේ විභාගේ පාස් වීම නෙමෙයි එකක් විතරයි. ඊට එහා ජීවිතේ පාස් වීම කියන එක වෙන එකක්. එතකොට අපි කියන අර යුරෝප් රටවල මිනිස්සු විභාග සමහරට ෆේල් ජීවිතේ පාස්. මට ජීවිතේ ඕන තරම් මිනිස්සු හම්බෙලා දෙනවා PhD උපාධි විභාග ඉහළින් සමත්. ඉහළ සාමාර්ථයක ජීවිතේ කතා කරලා බලද්දී කිසිම සතුටක් නැහැ. ඉතින් මොකටද මේ විභාගවල පාස් වීම? මම කියන්නේ ජීවිතේ සතුට කියන එකේදී අපි සතුට වෙන්න ඕනේ ජීවිතේ අපේ හැපිනස් එක. ජාතියක් විදිහට සතුටෙන් ඉන්න ඕනේ නම් අර අපි හිතන
අපි විශ්වාස කරන අපි අපි සලසුම් කරන දරුවා නිර්මාණය නෙමෙයි අර උතනක් තියෙන මාරියා මොන්ටිසෝරි කියනවා ළමයිව නිර්මාණය කරන්න ඕනේ දැන් එයාලා කියන්නේ ළමයන්ට අපේ ලෝකයට නෙමෙයි ළමයා හැඩගස්සන්න ඕනේ අපි ළමයිට සුදුසු ලෝකයක් අපි නිර්මාණය කරමු ඒක වෙන්න ඕනේ අපි කරන්නේ අපේ ලෝකයට අදාළව ළමයා සකස් කරන එක හැබැයි මාරියා මොන්ටිසෝරිත් කියන්නේ අපි ළමයිගේ ලෝකයට අදාළව අපි අපේ ලෝකෙ සකස් කරමු ඒක තමයි හොඳම දේ ඒක තමයි හරිම දේ කියන කාරණේ ඉතින් දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට මගේ අත්දැකීම් එක මම කියන්නේ පසුගිය දවසක මම දෙනියායක ඉස්කෝලේක ගියා වැඩසටහනකට මේ වැඩසටහනේ මට මගේ ජීවිතේ හම්බුණු මා වැඩිපුරම ආස කරන සමරුම් තිලිනයක් හම්බුණා වැඩසටහන ඉවරලා ඒකේ 12 වසරේක දරුවෙක් තමයි මාවම චිත්‍රයට නගලා එයා මගේ මුහුණු පොතෙන් රූපය අරගෙන මාව චිත්‍රයට නගලා හරි ලස්සන රූපයක් චිත්‍රයක් දුන්නා ඉතින් මම ස්ටේජ් එකට ඒ දරුවව මම එහෙම්ම ගෙන්නලා මං එයාව අගය කළා ඔයා විශ්වාස කරන්න එයා මට හවස මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා තිබුණා එදු එයා කියනවා මගේ ජීවිතේ වැඩිපුරම මාව අගය කරේ සර් කිව්වා එතකොට සුගන්ධි අවුරුදු 12ක් තිස්සේ මේ ළමයා ඉස්කෝලේ ගියා නේද එතකොට එයාව අගය වෙලා නැද්ද කොතනවා අගේ කරලා තියෙනවද යාට දැනিলা නැද්ද මම කියන්නේ දරුවන්ගේ හැකියාවන් නිර්මාණශීලී හැකියාවන් දැකලා රසල් කියන්නේ එකයි දරුවන්ට දැනෙන්න ආදරය කරන්න එක දෙක තමයි දරුවන් සංසන්දනය කරන්නපත් තුන තමයි දරුවන් වාගේ කරන දරුවන් විශ්වාස කරන්න ඒ තුල නිර්මාණය වෙන දරුවා මේ ලෝකේ දිනන දරුවෙක් වෙනවාමයි එම් බ්‍රහම් ලින්කන් කිව්වා වගේ අනිවාර්යෙන්ම ඉතාම වැදගත් කරුණු තමයි ඔබතුමා මතු කරන්නේ. ඇත්තටම දරුවන් අගය කිරීම. අර තරඟකාරීත්වයට යොමු කරන්නේ නැතුව තමන්ගේ දරුවෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවා තුළ යම් දක්ෂතාවයක් තියෙනවනම් ඒක අගය කරලා ඒක ඉදිරියට ගන්න පුළුවන් නම් මං හිතන්නේ දෙමව්පියෝ විදිහට පාසල් පද්ධතිය තුළ වුණත් ඉතාම වැදගත් කාරණයක්. නැත්තම් වෙන්නේ අර දරුවාගේ නිර්මාණ එසේම මිය යනවා. දරුවාගේ ඒ නිර්මාණ ඉඩහරින්නට නිර්මාණ දිගහරින්නට ඉඩක් නැති වෙනවා. ඉතින් අර අගය කිරීම ඉතාම වැදගත් වෙනවා නේද? මේ තරඟකාරීත්වය කියන දේ දරුවට දෙන්නේ වැඩිහිටියොමයි. ඉතින් වැඩිහිටියෝ විදිහට මොකක්ද මේ දරුවගේ තරඟකාරීත්වය තුලින් දරුවගේ තුලින් ඈඩ් කරන්න ඕනේ? ඔව්. මම නැවත කියන්නේ තරඟකාරීත්වය කියන එක හොඳයි. තරඟයක් තියෙන්න ඕන ජීවිතේ. දිනන්න නම් තරඟයක් තියෙන්න ඕන අරමුණු ඉලක්ක ටිකක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තරඟ කරන්න ඕනේ. මම හැම වෙලාවකම කියන්නේ මේ තරඟේදී සංසන්දනය කරන්න එපා. රයිට් අර දරුවා මෙහෙමයි. ඒ දරුවා මේ වට දක්ෂයි මගේ එක්කනත් එහෙම වෙන්න ඕනේ. එහෙම බෑ. එහෙම එකක් නෑ. දරුවා උපතින් වෙන වෙන විභව ශක්තියින් එක්ක උපදින්නේ. එතකොට ඒක අපි හරි විදිහට තේරුම් ගන්න ඕනේ. යාට තියෙන හැකියාවන් දක්ෂතාවයන් කුසලතාවයන්. එතකොට ළමයාව දැනුමෙන් වගේම යාගේ ආකල්ප වලින් සහ යා කුසලතාව වලින් යා පරිපූර්ණ කරන්න වෙනවා. මම මෙතනදිත් එක කතාවක් කියන්නම්. පරාජය කොයිතරම් මේ තරඟකාරීත්වයකදී පරාජය කොයිතරම් ජීවිතයට වටිනවා කියන එකක් තව කారణ මේක මුළු ලංකාවේ තරන්න නෙමෙයි මුළු ලෝකෙම දන්නවා අපිටත් වැඩිය හොඳින් ජපානේ දන්නවා ලෝකේ අපි කියන විශිෂ්ටතම පරාජිතයව දන්නවා සර ලෝකේ පරාජිතය දැන් මේ වෙද්දී ලේබල් වෙලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් විශිෂ්ටතම පරාජිතය ජපානයේ සිංහල පොතටත් ඔහුගේ නාමය ගිහිලා තියෙනවා ජපානයේ නෙමෙයි ඉගෙන ගන්න පොතටත් ඔව් 1964 ජපාන් ඔලිම්පික් තරගයේ මීටර 10000 දෙවුව අපේ රටේ ආර් කරුණානන්ද අවාසනාවකට ගොඩක් වෙලාවට අපේ රටේ ගොඩක් අය දන්නේ නැහැ මේ චරිත ගැන කියවන අය ගොඩක් ඉන්නවා මම මෙතන කියන්න යන්නේ අන්න තරගයකදී පරාජයත් කොයිතරම් අපිට ඒක කොච්චර වටිනවද කියන එක හරි ඒ තරඟයේදී අපි කියන බිලීමේස් තරඟ එක වෙද්දී අපේ රටේ නියෝජනය කරපු කරුණානන්දට වට හතරක් දුවන්න තියෙනවනේ. එතකොට තරඟයේ අනෙක් සියලු තරඟකාරෝ තරඟේ අතහැරියානේ. හැබැයි අපේ තරඟකාරය අන්න මන් නිර්මාණය කරන්න ඕනේ එහෙම තරඟකාරයෝ ටිකක්. එතකොට සියලු දෙනා 1 2 3 තරඟේ නවත්තද්දී ඉවර කරද්දී ඔක්කොම තරඟේ අතහැරියා. හැබැයි ආර් කරුණානන්ද දෙව්වා. මිනිස්සු හෝ කියනවා පස්සනේ මුල් වලටදලි හෝ කියනවා හැබැයි අවසානයේ මිනිස්සු ආර් කරුණානන්දට අත්පොල සන්නාදය දෙනවා ප්‍රතිචාර දක්වනවා එතකොට මම කියන්නේ බිලි මිල්ස් ගෙන් අහනවා මාධ්‍ය සාකච්ඡාවේදී මේ එයා කියනවා මේ රන් පදකම හිමියන්න ඕනේ මට නෙමෙයි ආර් කරුණානන්දට කියලා අන්න නිර්මාණය කරන්න ඕනේ අතහැරීම නෙමෙයි අතහැරීම හොඳයි හැබැයි තරඟයකදී මම කියන්නේ 1 2 3 කියන්නේ එකක් හැබැයි තරඟේ මගදී අතහරිනව කියන්නේ ඒක කියන්නේ දුර්වලතාවයක් එතන මම කියන්නේ අන්න අපේ ඉතිහාසයේ කතාවල
ඕන තරම් අපිට කතාවල මේ තරංගකාරීත්වය සහ ඒකන මුහුණ දීම සහ ජයග්‍රහණය සහ පරාජය ගැන ඕන තරම් කතා තියෙනවා ඒවා කියවන්න ජීවිතයේ තරංගයකට මුහුණ දෙද්දී සැලසුම් සහගතව තරංගයකට මුහුණ දෙන්න ඒක හොඳයි සහ ඔබ ඔබ ඔබේ සැලසුම් ක්‍රියාත්මක කරන තරංගයකදී හරි සැලසුම් ක්‍රියාත්මක කරලා අනේකාගේ සැලසුම් විනාශ කරන්නේ නැතුව අනේකාව තලන්නේ පෙලන්නේ පාගන්නේ නැතුව ඒ එයාගේ හැකියාවන්ටත් ගෞරවයක් දීලා තරඟ කරන්න පුළුවන් නම් මා විශ්වාස කරනවා ඒ තරඟේ ජයග්‍රහණය වගේම ජීවිතේ ජයග්‍රහණයත් එයාට ළඟා වෙනවා ඒක නියතයි ඔව් දැන් මේ තරඟය තුලින් ජයග්‍රහණය ලැබීම හෝ ජයග්‍රහණය නොලැබීම එක මේ තරඟය සහ තර්කකාරීත්වය කියන්නේ දෙකක් නේද අපිට හඳුනා ගන්න පුළුවන් නේ තරඟකාරීත්වය තුල නේද අපි මේ නිෂේධනාත්මක ලක්ෂණ දකින්නේ තරඟය තුල නෙමෙයි අනිවාර්යෙන්ම තරඟයක් තරංගයක තරංගයේ දිහා දකින්න විදිය අපි මේ තරඟකාරීත්වයේදී අපි මේ තරංගයේ දිහා දකින්න විදිය අපි එක කියවන විදිය සහ අපේ අපේක්ෂාවන් බලාපොරොත්තුනේ අරමුණු ඒවා ඔක්කොම මම කියන්නේ තරංගයකදී ඉදිරිපත් වීමත් ඇතිනේ අපි ඉදිරිපත් වීම වටිනවා ඒක ජයග්‍රහණයක් ඉතින් ගොඩක් වෙලාවට අදපාසල් පද්ධතියේ මට දකින්න තියෙන්නේ අපිට ලැබෙන අත්දැකීම එක ඔය ඉදිරිපත් වීම කියන එක තරංග කරනවා කෙසේ වෙතත් තරගයකට ඉදිරිපත් කර වෙනවා කියන එකත් හරි දුර්ලභයි. ඉතින් දරුව අතර නිර්මාණය කරන්න ඕනේ ඔය දේවල්. රයිට්. ඉතින් ඔබ කිව්වා හරි තරංගය සහ තරංගකාරීත්වය දෙකක් ඒකෙදි ඒක හරි විදිහට කියවීම සහ ඒ ගැන දැකීම බැලීම සහ සැලසුම් සහගතව ඒවාට මුහුණ දීම ජයග්‍රහණය හෝ පරාජයකදී ඒක විඳ දරා ගැනීමට හේතුවක් වෙනවා. ඔව් ඔබේ ජීවිතයේ ඉලක්ක වෙත ඔබ යන්නට ඔබේ ජීවිතේ සමහර වෙලාවට තරඟ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ තරඟ කළත් අර පරාර්ථකාමීත්වය ඒකට එක්කාසු කර ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. දැන් අවසන් වශයෙන් මම ඔබතුමන්ගෙන් අහන්න කැමතියි දැන් අපි පාසල් දරුවෝ ගැන කතා කළා නේ වගේම තමයි තරුණ ප්‍රජාව, තරුණ පරම්පරාව අපේ අනාගතයේනේ තරුණ පරම්පරාව කියන්නේ. මේ තරුණ පරම්පරාව තුළ තරඟකාරීත්වය ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඉලක්ක කරා යෑමේදී තරඟ කාරීත්වය එහෙම ඇති වෙලා තියෙනවා. ඒ තරඟකාරීත්වය හොඳයිද තරුණ ප්‍රජාව අතර තියෙන? එහෙම නැත්නම් ඒක නරක දෙයක්ද? ඒ තරඟකාරීත්වය කොහොමද අපි එක්කාසු කරගන්නේ අපේ ජීවිතේට? ඔව්. නව යෝන් වයස සහ තරුණ්‍ය කියන එකේදී අර මමයි මම හැමදාම කියන්නේ මම තමයි පොර. එහෙම නැත්නම් මම තමයි විශිෂ්ටයා. අනික් අය නෙමෙයි මම තමයි ක්ලාස් රූම් එකේ ඉන්න මම තමයි ආයතනයේ සමහර වෙලාවට ඉන්න තාරුණ්‍යන් අතර මම තමයි ඉන්න දවැන්තයා වගේ සිතුවිල්ලක් එනවා ඒ වයසේ නම යොවුන් වයසේදී. එතන මේත් එක්ක නිර්මාණය වෙන තරඟය බොහෝ වෙලාවට අපි බලාපොරොත්තු වෙන තරඟයෙන් නෙමෙයි. එතකොට මෙයාලා ගොඩක් වෙලාවට වර්තමානයේ තාරුණ්‍යේ මම දකින දුර්වලතාවයක් තමයි එයාලා අපේ කාලයටත් වැඩි ආත්මార్థකාමී වෙලා. ඒක සමහරවල් තාක්ෂණය නිසා සමාජයට වෙනත් මූලාශ්‍ර නිසා සහ වර්තමානයේ සමාජය තුළ ඒ තරංකාරීත්වය ඉතින් මේකත් එක්ක ලොකු පීඩනයක් වුණු ගොඩාක් මානසික ගැටලුත් එක්ක ගොඩක් වෙලාවට දරුවෝ. එතකොට මේත් එක්ක වෙන වෙන දේවල් වලට ඒ තරංකාරීත්වයට මූණ දෙන්න බැරුව සමාජයට ඒ පරාජයන් එක්ක ජීවිතයට දරා ගන්න බැරුව වර්තමාන තාරුණ්‍ය. හරි. එතකොට අපි කියනවා ඔය කාලේදී ආදරයක් දිනා ගැනීමත් තරඟයක්නේ සමහරවල්. ඒ පරාජය දරා ගන්න බැරුව අනිකව මරනවා. එහෙම නැත්නම් අනිකට හානි කරනවා. තමන්ගේ ජීවිතේට හානි කරගන්නවා. දැන් මේවා පහුගිය කාලේ අපි දැක්කා විශ්වවිද්‍යාල පද්ධතියත් දැක්කා. සහ තාරුණ්‍ය තුල දැක්කා. මේ හේදී අපි ඔවුන්ගේ නිර්මාණය කරන්න ඕනේ. මම විශ්වාස කරනවා අර ඔබ කිව්වා වගේ නැවත වාරයක් පරාර්ථකාමී මිනිස්සු ඒ ලෝකේ ලස්සන කරනවා කියන කාරණේ තරඟයකදී අනිකාට ගෞරව දැක්වීම අනිකාව අපි ඕන තරම් දකලා තියෙන මේ වගේ දේවල්. ඉතින් තාරුණ්‍යයට කියන්න තියෙන්නේ ජය පරාජය කියන එක සාමාන්‍ය දෙයක් ජීවිතේ. ඒ දෙකේදීම ඔබ ශක්තිමත් වෙන්නේ දෙකේදීම. රයිට්. ඔබ තරඟකරුවෙක් විදියට හෝ ඔබ ජීවිතේ දිනන පුද්ගලෙක් විදියට ඔබ ශක්තිමත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ දිනන්න පුළුවන්. ඉතින් හරි පරිස්සමට මූලාශ්‍ර තෝරගන්න. හරි පරිස්සමට ජීවිතයට මූණ දෙන්න. එතකොට පුළුවන් ඔබට ලේසියෙන් බුද්ධිමත් ජීවිතේ දිනන්න. ඔව් ඇත්තනම මේ තරඟකාරීත්වය නිසා අපි සමහර වෙලාවට පීඩාවටපත් වෙනවා. පීඩණයට ලක් වෙනවා, අපේ මානසික පීඩාවන්ට ලක් වෙනවා. ඉතින් අවසන් වශයෙන් මම ඔබතුමාගෙන් බොහොම කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ පීඩාවෙන් පීඩණයෙන් අපි කොහොමද වැළකෙන්නේ මේ අනවශ්‍ය තරඟකාරීත්වය නිසා? ඔව්
ඕනම විදිහට අපි කියනවා ස්ට්‍රෙස්නේ අපි කියන ආතතියට ලක් වෙන්න පුළුවන් ඕනම වෙලාවක අපි ඕනෑවට වැඩිය හැම දෙයක්ම හිතුවොත් මට මේකටත් එක උදාහරණයක් තියෙනවා මේකත් කියන්නම ඕනේ අපේ මගේ පාසල් ජීවිතේ ඒ ලෙවල් උසස් පෙළ විභාගයේදී සාමාන්‍යයෙන් හැමෝම ගුරුවරු සහ දෙමව්පියෝ සහ සමස්ත ඒ මගේ ප්‍රදේශම මුළු පාසලම හිටන් හිටියා එක ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයේයි සහ සමහර වෙලාවට මුළු ලංකාවෙම පළවෙනියා වෙයි කියලා. එයාට මොකද දන්නවද උනේ? අන්න අර තරඟයකදී ඒක දරා ගන්න බැරි සමහර වෙලාවට ආතතිය කලමනාකරණය කරගන්න බැරුව මම අස්පනා පිට දැක්කා. පළවෙනි වතාවේදී ඔහු කරේ ඔහු ඔහුටම හානි කරගත්ත විභාගයේ හිට කියලා ඔහු ලියන අත ලියන ඇඟිල්ල කපා ගත්තා. අන්න ස්ට්‍රෙස් එක කෝප් කරගන්න බැරි වුණා. දෙවෙනි පාරදී මගේ ඉස්සරහා තමයි වාඩි වෙලා හිටිය විභාගයේ මූණ දෙද්දී ඇඩ්මිෂන් එක දෙද්දී යා ඇඩ්මිෂන් එක ඉරා ගත්තා. ස්ට්‍රෙස් එක කෝප් කරගන්න බැරුව රයිට් මොකද මුළු රටම එහෙම නැත්නම් මුළු ඉස්කෝලෙම මුළු අපේ ප්‍රදේශෙම විශ්වාස කරා මෙයා මේ පාස් වෙලා ඉහළින් පාස් වෙයි කියලා. එයාට ඒක දරා ගන්න බැරි වුණා. රයිට් ඒ තරඟේ යාට දරා ගන්න බැරි වුණා තරඟේ. ඒ ප්‍රතිඵල විදියට දෙවෙනි පාරත් යාට විභාගයේ බැරි වුණා. තුන්වෙනි පාරත් ලියා ගන්න බැරි වුණා. අවාසනාවට සියලු දෙනා බලාපොරොත්තු සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් වුණා. ඔහුගේත් බලාපොරොත්තු සුන් වුණා. ඒක නිසා තරඟයකදී ඕනාවට වැඩිය තරඟකාරීත්වය ගැනීම තුළ තමන්ට සහ විශේෂයෙන් තමන්ට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ඒන මානසික පීඩනයන් දරා ගන්න තමන්ට හොඳ මූලාශ්‍ර දෙකක් තියෙන්න ඕනේ. උදාහරණයක් මියුසික් රයිට් මම විභාගයට මුහුණ දුන්නේ එහෙමයි. ඉතින් ඒ විදිහට පුළුවන් අපිට වෙනත් වෙනත් මූලාශ්‍ර ඔස්සේ මේ තරඟකාරීත්වයත් එක්ක එන පීඩනයන් මුදවා ගන්න ඒවට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ මූලාශ්‍ර ටිකක් හොයාගෙන තරඟයකට සැලසුම් සකස් කරන්න එතකොට ඔයාට තරඟේ දිනන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබ ජීවිතේ තරඟ කරන්න ඕනේ. එහෙම නැතුව ඔබට ජීවත් වෙන්න බෑනේ. අනිවාර්යයෙන්ම තරඟ වලට මුහුණ දෙන්න ඕනේ. හැබැයි ජයග්‍රහණය ලැබුවා හෝ නොලැබුවා ඔබ ඔබේ ගමන යන්න, ඔබේ ඉලක්ක වෙත යන්න. ඉතින් අද දවසේදී හරිම වැදගත් කරුණු ටිකක් අපි සාකච්ඡා කරේ. ඉතින් ඔබතුමන්ට මෙහෙම ස්තුතියි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාද සම්බන්ධීකාරක සහ අධ්‍යාපන නිලධාරී චාමර කරුණාරත්න මහත්මයාට මෙහෙම ස්තුතිවන්ත වෙනවා අද දවසේ පැමිණීම ගැන. ඒ වගේම අපි සියලු දෙනාට ආයුබෝවන් කියලා අද දවසේ සඳුන් නරන වැඩසටහනින් සමුවරගෙන යනවා. Thank you.